ලංකා ඇෆ්ගනිස්තාන දෙවැනි T20 තරගයේ පළවෙනි තරගයටත් වඩා පහසුවෙන් ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අපට පළවෙනි තරගයේ වගේම දෙවැනි තරගයේදී මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ලැබුණා. ඇෆ්ගන් නායකයා අවස්ථා දෙකේම කාසිවා සිදිනුවත් අවස්ථා දෙකම මුලින් පන්දු යවන්න තමයි ඇෆ්ගන් නායක ඉබ්‍රාහිම් සද්රාන් තීරණය කළේ. එහෙම කළේ ඇෆ්ගන් පන්දු බලයනිය ගැන ලොකු විශ්වාසයක් නැති නිසා වෙන්නත් පුළුවන්. කොහොමුණත් දෙවැනි තරගයත් පෙරදිලා තරගාවලිය පරාද වුණු ඇෆ්ගනිස්තාන් නායකයා කිව්වේ තමන්ගේ තීරණය හරි කියලා තමන් හිතනවා කියලා. මම හිතනවා මම කාසිවා සිදින්න පන්දු යවපු එක හරි කියලා. එයාලා පවර් ප්ලේ එකේ වැඩි ලකුණු ගත්තා වුණත් අපිට පුළුවන් වුණා ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම පාලනය කරගෙන ඉන්න. ඊට පස්සේ 15 වෙනි පන්දු ආරේ වෙනකම් අපේ අතේ තරගයේ තිබුණේ. අපි තරගයේ පාලනය කරලා තිබුණේ. අපි සතුට නැති වුණේ 15 වෙනි පන්දු ආරෙන් පස්සේ ඇන්ජලෝ සදිර දෙන්න ඉනිම අවසන් කළ විදිහත් එක්ක. අපිට පවර් ප්ලේ එකේ වැරදුනා වගේම පන්දු යවද්දිත් අපිට වැරදුනා. ඒ වගේම ප්‍රතිකරණයට ආවමත් අපිට පළවෙනි පන්දු ආර කීපේ හරියට ලකුණු ගන්න බැරි වුණා. එහෙම වුණාම ලකුණු හඹා යන්න ලේසි නෑ. මොකද පන්දුව පරණ වෙද්දී ලොකු 6 පහරවල් එල්ල කරලා දිනනවා කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒ දේ වෙන්නේ නැහැ. එහෙම කියන ඇෆ්ගන් නායකයා කියන්නේ තනතිල්ලේ කිසිම ගැටලුවක් නැහැ කියලා. මම හිතන්නේ තනතිල්ලේ කිසි වරදක් නැහැ. තනතිල්ල තරඟ දෙකේම මැදදි වෙනස් වුණේ නැහැ. තනතිල්ල වෙනස් වුණා කියලා කියනවා නම් මම කියන්නේ ඒවා හිතින් හදාගත්ත ඒවා මිසක් ඒවා අපට අවාසිදායක විදියට උන දේවල් නෙවෙයි. මම හිතන්නේ අපි හොඳ සැලසුමක් එක්ක එන්න ඕන. සැලසුම ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා කියන්නේ ඉතින් තරගයේ පරාද වෙන්නත් පුළුවන්. ওই විදියට තමයි ඇෆ්ගන් කණ්ඩායමේ නායකයා දෙවැනි T20 තරගයේ පරාජයෙන් පස්සේ අදහස් දැක්වුවේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.